ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන තරගයේ පරාජයක ආසියානු කුසලාන අනුශූරතාවයෙන් සැනහෙන්න උනත් ආසියානු කුසලාන තරගාවලියේ කණ්ඩායම් 6 ක්‍රීඩකයන් පිටපු දක්ෂතායක නම් කළ කණ්ඩායමේ අවස්ථා තුනක්ම අපේ ක්‍රීඩකයන්ට ලැබිලා තියෙනවා. කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුව විදිහට නම් වෙලා තියෙන්නේ ඉන්දිය ආරම්භක ප්‍රතිකරුව දෙන්නා වුණු ශුභමන් ගිල් එක්ක රොහිත් ශර්මා. ගිල් තමයි තරගාවලියේ වැඩිම ලකුණු ලාභිය විදිහට ලකුණු 302ක් අරගෙන ඉහළින් ඉන්නේ. ඉන්දියා කණ්ඩායම පාකිස්තාන කණ්ඩායම හමු වුණ පළවෙනි හමුවේ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම හමු වුණු පළවෙනි හමුවේ අසාර්ථක වුණා. ගිල් තරගාවලිය පුරාම පිටින් වැඩ පෙන්වන්න සමත් වුණු ක්‍රීඩකයෙක්. නායක රොහිත් ශර්මා ලකුණු 194ක් පිටින් ලබාගෙන වැඩ පෙන්වුවා විතරක් නෙමෙයි, නායකයෙක් විදිහට ඉන්දියාවට 8 වන ආසියානු කුසලානේ ලබා දෙන්නත් නායකත්වයේ දීපු නිසා ශර්මාටත් ක්‍රිකින්ෆෝ නම් කළ ආසියානු කුසලානේ සුපිරි කණ්ඩායමේ තැනක් හිමි වෙනවා. අංක 3 ලැබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රතිකරුවෙක් විදිහට ඉහළ දක්ෂතා පෙන්වපු තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතරේ දෙවැනි තැනට ඉන්න කුසල් මෙන්දිස්ට. මෙන්දිස් ලකුණු 270ක් තරගාවලියේදී ලබා ගන්න සමත් වෙනවා. කණ්ඩායමේ අංක 4 වගේම කඩුළු රැකීමේ වගකීම ලැබෙන්නේ තරගාවලියේ ඉනිම් තුනකදී ලකුණු 169ක් ලබා ගන්න ලෝකේෂ් රාහුල්ට. රාහුල් කඩුළු පිටිපස්සෙන් ඉඳන් දැවියම් 8කටත් දායක වෙලා තියෙනවා. අංක 5 ස්ථානයේ ලැබෙන්නේ චරිත් අස්ලංකට. චරිත් පාකිස්තාන කණ්ඩායමට එරෙහිව සෙල්ලම් කරන ඉනිම එක තමයි අපි ආසියානු කුසලාන අවසාන තරගයට එන්නේ. ලකුණු 179ක් ඉනිමක සාමාන්‍ය 45ක් එක රැස් කරගන්න චරිත් ඉන්දියා කණ්ඩායමට එරෙහිව කඩුලු 4ක් දමා ගන්නත් සමත් වෙනවා. බංග්ලාදේශ කණ්ඩායමේ නායක ශකිබ් අල් හසන්ටත් මේ කණ්ඩායමේ තැනක් හිමිලා තියෙනවා. පන්දු යවන්නෙක් විදිහට කඩුලු 3ක් දමා ගන්න ශකිබ් පිටතනුත් ලකුණු 179ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. ඉන්දිය තුංගිරියව ක්‍රීඩක හෙදික් පාණ්ඩ්‍යා මේ තරගාවලියේ පිටින් ලකුණු 96ක් සාමාන්‍ය 46ක් එක්ක රඳවා ගන්නවා. ඒ වගේම පන්දු යවන්නෙක් විදිහටත් කඩුලු 6ක් දමා ගන්න සමත් වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන තාමත් අවුරුදු 20ක් වෙන දුනිත් වෙල්ලාලගේටත් මේ කණ්ඩායමේ තැනක් හිමි වෙනවා. කඩුලු 10ක් වගේම පිටතනුත් ඉනිමික සාමාන්‍ය 29ක් රඳවාගෙන සෙල්ලම් කරන්න දුනිත් මේ තරගාවලියේදී සමත් වෙලා තියෙනවා. කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්න විදිහට මේ කණ්ඩායමට තෝරගෙන තියෙන්නේ ෂයින් ෂා, ඇෆ්‍රෙඩි, මොහොමඩ් සිරාජ් එක්ක කුල්දීප් යාදව්. තරගාවලියේ වැඩිම කඩුලු ගත්ත මතීෂ්ට මේ කණ්ඩායමේ තැනක් හිමිලා නැති එකත් විශේෂත්වයක්. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.